morning and welcome. This is News First Morning Prime Time News. Aibuan, Subodhasanak. Jojoel Mahathayaka Velawaka Kiyanawa Vishwayama Ravatila Tiyana Yugeka Satya Pavasima Kiyanne Viplaviya Kriyawak Kiyala. Itin Satye Toraturu බුද්ධිමත් ඔබේ බුද්ධිමත් විමසුමට ලක් කරන News First උදෑසන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ. අයවැය දිනවල කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේ ගැටුම පිළිබඳ විමර්ශනයට පත් කර අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන් සඳහා බූස්ටර් එන්නද ලබා දීම අද සිට आरक्षक मांडल प्रधान अगमति मोदी गौरव අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අයවැය කාර්ක සභා අවස්ථාවේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි පාර්ලිමේන්තුවේ අද කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද ඡන්ද විමසීම සිදු කරන ආකාරය මොන වගේද මේ තොරතුරු කරුණු පිළිබඳව අපේ තොරතුරු දැනගන්නට සූදානම් News First පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීරගේ අයවැය තිවරවර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අයවැය කාර්ක සභා අවස්ථාවේ ඡන්ද විමසීම අද පසවරු 5ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පසුගිය 12 වෙනිදා අයවැය කතාව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් අනතුරුව පසුගිය 22 වෙනිදා අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණා. එය වැඩි ඡන්ද 93කින් සම්මත වුණා. අද දවසේදී අයවැය තිවරවර කියවීම හෙවත් අයවැය කාර්ක සභා අවස්ථාව විවාදයයි පැවැත්වෙන්නේ. ඉන් අනතුරුව සන්ධ්‍යාවේදී අයවැය තිවරවර කියවීම ඡන්ද විමසීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අද දවසේදී අයවැය තිවෙනවර කියවීමේ ඡන්ද විමසීමට පෙර අතුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය, ඒ වගේම මුදල් අමාත්‍යංශය, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශය සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ යන අමාත්‍යංශ හතරෙහි වැශේෂයන් පිළිබඳව විවාදයේ පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. එම විවාදයන් අතරතුර රටේ වත්මන් ආර්ථික තත්ත්වයේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීමටත් නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ. ඒ වගේම අද 10:30ට පාර්ලිමේන්තුවේදී තවත් විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා. ඒ පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් පිළිබඳව සොයා බැලීමට නියෝජ්‍ය කතානායක රංජිත් සීමලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පළමු වරට රැස්වීමට නියමිතයි. 2022 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 11 වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේදී එම තීරණය ගත් බවයි. ලබන අප්‍රේල් මාස වෙනකොට කුස්සියේ දැනට තියෙන යුද්ධය තවත් දරුණු වේවි. ඒ අතර සමීක්ෂණ ආයතන පෙන්වා දෙනවා ආහාර වේලක වියදම 144කින් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. ඒ විදිහට කරුණු කාරණා හෙළි වෙද්දී ඉදිරි මාස 2-3 අතිශය තීරණාත්මක බවත් ඉතාමත් අවාසනාවන්ත ලෙස රට බලවත් අගාධයකට තල්ලු වී යමින් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. බුන්දල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. අපේ රටේ මේ මොහොත වෙනකොට විදේශ විනිම සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 1.6. මුදල් හැටියට තියෙන්නේ ඩොලර් බිලියන 1.1. හැබැයි දෙසැම්බර් මාසයත් ජනවාරි මාසයත් ඇතුළත අපිට අනිවාර්ය ගෙවීම් තියෙනවා අඩුම ගානේ ඩොලර් බිලියන 1.3. මොකද ආණ්ඩුවේ විසඳුම දැන් ලෝකේ වටේ යනවා ඩොලර් හිඟමනේ. මුදල් ඇමතිතුමත් ගියා ඉන්දියාවට ඩොලර් හිඟමනේ. ඊළඟ මාස 2-3-4 තුල මේ ඩොලර් හිඟය තුල අපේ රටට තෙල් ටික ගන්නට අවශ්‍ය ඩොලර් ටික නැති වෙයි. පිට රටින් ගෙන්නන බේත් හේත් ටික නැති වෙයි. මෙවන් තත්ත්වයක් නිර්මාණය වෙනකොට රටේ ජනතාව අසරණ වෙන. ආපු හැටියේ දුන්න කෝටිපතියන්ට බිලියන 600ක බදුසහන. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලින් අපේ රට පහළ දැම්මා. දැන් අපිට අහන්න ලැබෙන මේ කොවිඩ් නිසා තමයි මේ විදේශ විනිම අර්බුදය සිදු වුණේ කියලා. මම කියනවා ආණ්ඩුවට කරුණා කරලා
බොරු කියන්න නම් එපා. ඉන්දියාවේ, වියට්නාමේ, කැම්බෝඩියාවේ නායකවරු වෙනමම ඒකක හැදුවා. චීනෙන් පිට වෙන ආයෝජන තමන්ගේ රටට ගෙන්න ගන්න. අපි පාර්ලිමේන්තුවේ පුන පුනා කිව්වා. චීනෙන් පිට වෙන ආයෝජන ටික අපේ රටට ගෙන්නගමු. ඒ අයට විශේෂ සහන ටික අපි ලබා දෙමු. එහෙම ලබා දීලා අපේ රටේ අලුතෙන් කර්මාන්ත ශාලා බිහි වෙන ආර්ථිකයේ බැබළෙන යුගයක් අපි බිහි කරමු. කියනකොට hina වුණා. කියනකොට ඔච්චම් කරා. දැන් කොහොමද එදා විහිළුව? එදා විහිළුව තුලින් ලක්ෂ 220ක් අද දුකටපත් වෙලාස්. පවතින ඩොලර් හිඟයත් එක්ක ආයි රටේ කිරිපිටි හිඟයකුත් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට එළවලු මිල ගණන් මොන වගේ තත්වයකද තියෙන්නේ? ඒ පිළිබඳවයි මේ විමසා ගැනීම. වෙළඳපොලේ එළවලු මිල ගණන් මේ වන විට සීග්‍රේන් ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ ලේකම් ශාන්තේකනායක මහත්තයා සඳහන් කරේ වර්ෂාවත් එළවලු විනාශ වීමත් සමග එළවලු වෙළඳපොල වෙත නොපැමිණීම මීට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා කියන කාරණය. අද වෙනකොට මාළු මිලිස් කිලෝග්‍රෑමයක් අලෙවි වෙන්නේ රුපියල් 600ක් වැනි මිලකට. අද වෙනකොට ඉහළම මිලකට තිබ්බා මාළු මිලිස් රුපියල් 600ක් වගේ මිලකට ඉහළ ගියා. ඒ වගේ අඹරි රුපියල් 500යි 525ක් වගේ මිලක්, තක්කාලි රුපියල් 300 වගේ මිලකට, කොන්චි රුපියල් 280යි 300 මිලකට යනවා. ඇත්තෙන්ම දිනෙන් දින එළවලු එන ප්‍රමාණය අඩු වීමක් පේනවා. ඉතින් මේම වුණොත් උත්සව සමයේදී ඉදිරියේදී මේ මාසේ අවසාන විතරකට තවත් මිලේ වෙනස්කම් දැකීමට හැකි වෙයි. මොකද එළවලු එන ප්‍රමාණය අඩු නිසා දැන් වර්ෂාව නම් සාමාන්‍ය අඩු වීගෙන යන හේතුවෙන් එළවලු විනාශය වීමක් නම් සිදු වෙන්නේ නැහැ. ගොඩක් ගිය සති දෙක තුනේදී වර්ෂාව විශාල වශයෙන් ආපු නිසා තමයි එළවලු විනාශ වීමෙන් මිල ගණන් ඉහළ ගියෙත් සමහරට ජනවාරි පෙබරවාරි වෙනකොට මේ තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට ලෝකයේම වසා ගන්නට උත්සාහ කරමින් සිටින පසුබිමක බූස්ටර් එන්නත ඊට යම් ආරක්ෂාවක් දෙන බව තමයි මේ වන විට සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයන්ගේ මතය. ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි මෙරට සියලු පුරවැසියන්ටත් බූස්ටර් එන්නත ලබා දීම අද ආරම්භ වෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා පැවසුවේ එන්නත් දෙකක් ලබා මාස 3ක් ගත වී ඇති 30ට වැඩි පුත්කලින් සඳහා ඒ අනුව අද සිට බූස්ටර් එන්නත ලබා ගත හැකි බවයි. දෙවැනි එන්නත අරගෙන මාස 3ක් සපිරුණු අයට තමයි බූස්ටර් එන්නත අපි ලබා දෙන්නේ. අනිකුත් මහජනතාවට තමන්ගේ ප්‍රදේශයේ ළඟම තියෙන රෝහලට ගිහිල්ලා මෙම එන්නත ලබා ගන්න පුළුවන්. මේ ෆයිසර් එන්නතේ මාත්‍රාවක් තමයි අපි ලබා දෙන්නේ. 30ට උඩ අයට අපි දීලා ඊට පස්සේ අපි 20ත් 30ත් අතර ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. පළවෙනි මාත්‍රාවත් දෙවෙනි මාත්‍රාවත් ඇස්ට්‍රාසෙනිකා හෝ නැත්නම් ස්පුට්නික් හෝ නැත්නම් සයිනෝෆාම් හෝ නැත්නම් මොඩර්නා හෝ එන්නත් ලබා ගත්ත අයට එන්නත් ජාති හතරම ලබා ගත්ත අයට මාස 3ක් ගියාට පස්සේ දෙවන එන්නත ලබා දීලා ඔවුන්ට මෙම ෆයිසර් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබා ගන්න පුළුවන්. මේ අතර කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ කොළඹ නගරයේ ස්ථාන 6කදී බූස්ටර් එන්නත ලබා දීමේ වැඩසටහන අද ක්‍රියාත්මක බවයි. විශේෂයෙන්ම නිව බසා මාතු නිවාසය උතුරු කොළඹ, ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජිතු පිටිය, පොබ් මාවතේ පිහිටි ප්‍රජාශාලාව මැද කොළඹ, ඒ වගේම බොරැල්ලේ කැම්බල් පාක් උද්‍යානය, ඒ වගේම දිශාංක 4 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ දිශාංක 5 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අවුරුදු 30ට වැඩි ඕනෑම කෙනෙකුට මේ බූස්ටර් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රටක් විදිහට හැම ප්‍රදේශයකම මිනිස්සු මුණ දෙන මේ ප්‍රශ්න ටික මේ විදිහට තියෙද්දී මේ ප්‍රශ්න වලට අමතරව මහවිලක්තිය තන්තිරිමලයේ මිනිස්සු හැමදාම මුහුණ දෙන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ වන අලි ගැටලුව. බිල්ලෑව, උල්පතගම, මිල්ලගල, මානෑව, කළුවිල යන ගම්මානවල ජීවත් වන ජනතාව මෙසේ වන අලි නිසාවෙන් පීඩාවට පත්ව සිටින්නේ කාලාන්තරයක සිටයි. ජනතාව එක පැත්තකින් පොහොර අර්බුදයට මැදි වෙලා ඒ මදිවට තවත් පැත්තකින් වන අලි තර්ජනයට මුහුණ පානවා. ගම්වාසීන් පවසන්නේ තමන් ඉතාමත් අසීරුවෙන් වගා කළ කුඹුරු හා අනෙකුත් වගාවන් සියල්ල මේ වන අලි එක රැයකින් විනාශ කර දමන බවයි. මෙවර ප්‍රදේශයට කඩාවැතුණු වන අලින් කුඹුරු අක්කර ගණනකට හා කෙසෙල් වගාවන් වලට හොඳ හැටි වග කියා තිබුණා. කුඹර වපුරලා සතියක් විතර යද්දී මුලදී පැන්නා, පැනලා ආවිල්ලා ඔක්කොම පොඩි කරලා ගියා. ඊට සාපහුව අපි මේ වලවල් වලට ඉහලා හදලා ගත්තා. ගත්තට පස්සේ පෙරේදත් එක දිගටම දැන් දවස් 4ක් කුඹරට අලියනවා. ඉතින් අපට පැන්නුවට උන් යන්නේත් නැහැ, පැටව අරන් එන්නේ. මිනිස්සු පැන්නන්න ගියාම මිනිස්සු පස්සේ එලවනවාලි. අපට ජීවිත හානිත් දැන් බයයි මේ අලි පන්නන්න යන්නේ ඇයි ජීවිතවලට හානි කරයි කියලා. අලි තෙම් ගේවල් ගෑන් පදි ජීවා
प्रदेश वासीन पवसाने विल्पत्व रक्षित सिट मेलेस वन अली गम्मान तुलट पेमिनेन बवाय आरक्षित विदुली वेटा खडिनमीन इदिकर मेट विसंदूम लबादर नेस ओन वेडितुरटात इल्ला सेटिनवा मे सतुंगे नवातन हैटियर तीयने विल्पत्व माई में तीयनवा සඳුංගම ඉස්මත්ත වැවේ රක්ෂිත කැලයක් තියෙනවා ඒ කැලේ තමයි දවල්ට කාලේ රැඳී සිටින්නේ නමුත් මෙතන විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සු වෙනුවෙන් ඔබතුමාලාගේ කරන්න පුළුවන් සේවයක් තියෙනවා නම් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ඉතින් අපි පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා නිවැරදි ක්‍රමානුකූල නවීන තාක්ෂණයෙන් යුතුව අලිවැටක් ඉදි කරලා දෙන්න කියලා हेलिकॉप्टर अनतुर किन जीवित क्षेत्र पत्तो इंडिया आरक्षक मंडल के प्रधानी एतलु फिरिस वेनुवे इंडिया ग्रामाते वरयास्य अवसान गौरव दक्वा तिबेनवा इंडिया माध्य वार्ता कले पूर्ण हमुदा गौरव सहितव जनरल रावत सह ओहुगे बिरिंद मधुलिका एतलु मियगिय पुद्गलिन 13 दिनागे अवसान कटयुतु अद सिदु किरीमट नियमित बवाय अनतुर संबंधिन इंडियावे आरक्षक अमात्य राजनाथ सिंह ईए एरट पार्लिमेंतुवेदी करुणु दक्वा එහිදී ඔහු පැවසුවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටීම පිළිබඳ ත්‍රිවිධ හමුදා පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති බවයි. අනතුර සිදු වූ හෙලිකොප්ටරේ හඬ සහ දත්ත පටිගත කිරීමේ යන්ත්‍රයද සොයාගෙනුණා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ හෙලිකොප්ටරේ කඩා වැටුණු ස්ථානයේ ආශ්‍රිතව සිදු කළ පුළුල් සෝදිසි කිරීමවලදී එම යන්ත්‍ර හමු වූ බවයි. ඉන්දියා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානි ජෙනරල් බිපින් රාවත් රැගත් හෙලිකොප්ටරය තමිල්නාඩුවේදී කඩා වැටෙන අවස්ථාවේ එහි සිටි සංඛ්‍යාව लंका क्रीडा लोक मेवेला हेमो कथा करे एलपीएल के क्रीडा मात्यांशे वैशीर्षे पार्लिमेंट विवाद इतन प्रधान मातृका वकुने एलपीएल LPL के ලංකාවේ ඉන්න කුණු කරුවන්ගෙන් කී දෙනෙක්ට අවස්ථාව දීලා තියෙනද කියලා අපි දැනගන්න කැමතියි. අපි දන්න තරමින් එක්කෙනෙකුට විතරක් ඇසිස්ටන්ට් කෝච් කෙනෙක් විදිහට දාලා තියෙනවා. LPL තරඟාවලිය ෆ්‍රැන්චයිස් ටෝර්නමන්ට් එකක්. ෆ්‍රැන්චයිස් ටෝර්නමන්ට් එක අපි ගයිඩ්ලයින් ටික විතරයි දෙන්නේ. ගයිඩ්ලයින් ටික අපි දුන්නාට පස්සේ ඒ ගයිඩ්ලයින් වලට ප්‍රකාරව ඒ ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලා තමන්ගේ කණ්ඩායම හදා ගන්නවා. හැබැයි ලබන වසරේ ඉඳන් අපි කෝචින් ස්ට්‍රක්චර් එකත් ෆ්‍රැන්චයිසස්ලා දෙක ගයිඩ්ලයින් එකක් වෙනම නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලත් කෝචින් ස්ට්‍රක්චර් එක යම් කිසි වෙනසක් ඉදිරි කාලෙ සිද්ධ වෙනවා එම පාර්ලිමේන්තුවේ සඳහන් කරන බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒ කාරණේ අවසාන තීන්දුව ගත්තම ඒ අදාළ පිරිස එකට එකග වුණාම ඒ පිළිබඳව මාධ්‍ය හරහාත් පාර්ලිමේන්තුවත් මම දැනුවත් කරන්න. ඒ සමගින් දැනට අපි ඔබෙන් සමු ගන්නවා දවස පුරා රටතොට සිදුවන සියලු දේ වගකීම් සහගතව ඔබට වාර්තා කරන්නට News First සෝදානමින්. රැඳී සිටින්න News First සමග ඔබට සුවදායි දවසක්.